මෙරට තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි සැඟව සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් දෙදෙනා අද කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන විත් ඇති බවයි වාර්තා වුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සිව් දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමකුයි මෙම පුත්කලින් දෙදෙනා දිවයිනට රැගෙන එනු ලැබුවේ. නුගේගොඩ පදිංචිව සිටි බබී නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුත්කලයා සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුත්කලයෙකුයි මෙලෙස දිවයිනට රැගෙන විත් ඇත්තේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර පසුගියදා ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්තගේ දේහය තැන්පත් කර තිබුණු බොරැල්ල පෞද්ගලික මල්ශාලාවට අදත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණා. අද උදෑසන 8:30ට දේහය එම ස්ථානයට රැගෙන ඒමට නියමිතව තිබුණා. නමුත් බොරැල්ල පෞද්ගලික මල්ශාලාවට ලැබුණු දුරකථන ඇමතුම නිසා සුරේන්ද්‍ර වසන්තගේ දේහය තවමත් මල්ශාලාවට රැගෙන විත් නැති බවයි වාර්තා වුණේ. මේ අතර කොළොන්න ප්‍රදේශයේ තේවතු හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ළඟ තිබී ආයුධ සහ මත්ද්‍රව්‍ය හමු වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. ගිනි අවි දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 100ක්ද ඔවුන් ළඟ තිබී හමු වී තිබුණා. වෙඩි තැබීම සඳහා පැමිණි බවට සැක කරන යතුරුපැදියක් සහ ජංගම දුරකථන 3ක්ද නිලධාරීන් සිය බහරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රොටුප අමිල නැමැත්තාගේ සමීපතමින් බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.